පහුගිය කාලේ උපක්‍රමශීලීව කුමන්ත්‍රණකාරීව අපේ ආණ්ඩුව වැට්ටුවා. ඒක අපි පැහැදිලිව කියන්න ඕන. ඒ වෙලාවේ ගෝඨාභය මහත්තයාට තිබ්බේ කාරණා දෙකයි. අදටත් අපි රණසිංහ ප්‍රේමදාස මහත්තයා රාජ්‍ය පාලනය කරපු ආකාරය පිළිබඳව විවේචනාත්මකව කතා කරනවා. දරුවෝ 60,000ක් ඝාතනය කරා කියන එක අපි නිරන්තරයෙන් කියනවා. ගෝඨාභයටත් තිබ්බ 60,000ක් මරලා හරි කමක් නැහැ රාජ්‍ය බලය ආරක්ෂා කරගන්න. ආණ්ඩුව තියාගන්න තිබ්බා අපිට. බැකී 1000ක් ජීවිත නැති වෙයි. මම අදටත් විශ්වාස කරනවා මේ තරුණයන්ව පුරුත්ථාපනය කරන්න ඕනේ. මේ සමහර අය හැසිර අදටත් හැසිරෙන විදිය බැලුවම එයාගේ සමහර දැවැන්ත මානසික ආතතියකින් ඉන්නවා. ඒකට අපි උදව් කරන්න ඕනේ. එයා මරණ එක නෙවෙයි අපි කරන්න ඕනේ. එයා අපේ ගෙවල් ගිනි තිබ්බා. ඒක හරි. අපේ අමරපිට අතිකෝරල් මන්ත්‍රීතුමාව මහපාරේ ඝාතනය කරා. මහපාරේ ඝාතනය කරන ඒකට සමාව දෙනවද නැද්ද කියන කාරණේ නෙවෙයි. අපිට අමතක කරන්න බෑ. ඒක අපිට අමතක කරන්න බෑ. බලන් ඉන්න අධිකරණයෙන් ඒකට සාධාරණයක් වෙයි කියලා. අපි අධිකරණයේ පද්ධතියෙන් එළියේ නීති අතට ගන්න කණ්ඩායමක් නෙවෙයි. මොකද අපි වමේ දේශපාලනය කරපු අය හරි අහිංසකයි. එහෙනම් තමයි මේ රටේ හැම අරගලයකදීම වමේ දේශපාලනය කරපු අයට ගැහුවේ. මොකද අපේ අම්මලා තාත්තලා ගම්මල අපි දේශපාලනය කරනකොට අපි ප්‍රජාතන්ත්‍රත්වයෙන් දේශපාලනය කරුවේ නැහැ. අපි හැමතිස්සෙම ගමයි පන්සලයි මහජනතාවයි එක්ක තමයි අපේ දේශපාලනේ තියෙන්නේ. එහෙනම් සමහරු මේක පාවිච්චි කරා. ඒ අහිංසකම දැක්කා. ඒ අහිංසකම දැකලා එතනට ගැහුවා. කලා අපේ ආණ්ඩුව ඇතුලෙන් වැට්ටුවා. ඇතුලේ කණ්ඩායමකුත් ඒකට ක්‍රියාත්මක වුණා. අපි පහුගිය කාලේ ඒක දැක්කා. නිරන්තරයෙන් සමහරු මහින්ද මහත්තයා ඉල්ලස් වෙන්න ඕන කියලා ලියුම් දෙනවා. නේ? තවත් සමහරු ගෝඨාභය අයින් වෙන්න ඕන කියලා කිව්වා ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන. තව පැය කිහිපයයි විදුලිය තියෙන්නේ. තව පැය කිහිපයක දවස් කිහිපයකට විතරයි තෙල් තියෙන්නේ කියලා කිව්වා. මේ ඇතුලේ යම් වැඩපිළිවෙලක් හැදුවා ආණ්ඩුව වට්ටන්න. එහෙනම් කුමන්ත්‍රණයකින් ආණ්ඩුව වැටුණා. ඒක අපි පිළිගන්න ඕනේ. වක්කීම් අපි බාර ගන්න ඕනේ. ඔබ හදපු ආණ්ඩුව අපේ අතින් වැටුනේ. රාජ්‍ය පාලනයක් පාලනය කරනවා රාජ්‍ය නායකයෙක් නම් ආණ්ඩුව ඇතුලේ සහ පිටත කුමන්ත්‍රණ කියව ගන්න හැකියාව තියෙන්න ඕනේ. අපි මේ වෙලාවේ යම් කිසි හේතුවක් හින්දා අපිට ඒක කරන්න බැරි වුණා. පහුගිය කාලේ අධිකරණ නඩු තීන්දුවක් මොකක්ද කියන්නේ? අපි රට බංකොලොත් කරා කියනවා. මොකක්ද හේතුව බංකොලොත් වෙන්න? වැට් එක අඩු කරා කියලා. ඔව් අපි වැට් එක අඩු කරා. අපි අදරත් මම විශ්වාස කරනවා මේ බදු බර වැඩි. අපි අද ඉන්නේ ප්‍රතිපත්තිය තමයි බදු මීට වඩා අඩු වෙන්න ඕනේ. අපි ණය ගෙව්වා. එක චෝදනාව. ණය ගෙවපු ඉඳ බංකොලොත් වුණා. වෙනදා හිරේ දාරේ නාව නොගෙවුවා. අසීමිත බදු බරක් එක්ක නැය නොගෙවපු බංකොලොත් වෙත රාජ්‍යයක් විතර IMF එකට යනවත් එමන් ජනතාවට ආර්ථිකයේ ගොඩනගා ගන්න පුළුවන් වැඩපිළිලක් එක්ක ලංකාවේ ආර්ථිකයේ සංවර්ධනයේ ආර්ථිකයේ දියුණු කරන්න පුළුවන් සංචාරක ව්‍යාපාරයේ කුෂිකර්මාන්තයේ දේශීය ගොවියා රකින්න පුළුවන් වැඩපිළිලක් එක්කයි අපි IMF එක සාකච්ඡා කරනවද කියන තීන්දුව අපිට ගන්න ඕන. අපි වෙලාව තීන්දුව කරේ නැහැ මේ රටේ ගොවියා අපි ආරක්ෂා කරන්න ඕන. ග්‍රාමීය ආර්ථික අපි ශක්තිමත් කරන්න ඕන. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. ඒ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමත් එක්ක ආයෝජකයෝ ලංකාවට ගෙනෙනවා වගේම දේශීය ගොවියා දීවරයා කම්කරුවා රකින ගමන් අපි IMF එකත් එක්ක සාකච්ඡා කරනවා අපි සාකච්ඡා කරමු. ඒතර අපට මේ රටට සුබදායී ආකාරයට ඵලදායී ආකාරයට ඒ සාකච්ඡාවන් සාර්ථක කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරා. අපි ඒක විශ්වාස කරා. මේ නඩු තීන්දුවේ කොතනකවත් නැහැ රාජපක්ෂල හොරගම් කරා කියලා. මන්ත්‍රීතුමාව ඝාතනය කරේ මොනවා කියලා. මෙරට බංකලොත් කරපු අය කියලා.
එහෙමනේ අපිට ගැහුවේ. දේවල් ගිනි තිබ්බ අපි රට බංකොලොත් කරා කියලා. අපි දැන් කියනවා මේ රට බංකොලොත් වෙලා නැහැ. බංකොලොත් කළත් නැහැ. නඩු තීන්දුවේ කොතනකවත් බංකොලොත් කියන වචනේ පාවිච්චි කරලා නැහැ කියලා මහ බැංකු අධිපතිවරයා කියනවා. අපේ මන්ත්‍රීවරේ ඝාතනය වුණාට පස්සේ. අපේ පාක්ෂිකයෝ පාක්ෂිකයන්ට ගැහුවට පස්සේ. මොන මේ කාරණා එක්ක අපි මේ රට ඉදිරියට ගොඩනගන්නේ කොහොමද? අපි ඉදිරියට යන්නේ කොහොමද? අපි පැහැදිලිව කියන්න ඕනේ මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. බබයි නැතුව ගමට ගිහිල්ලා කියන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ ගමේ ආර්ථිකයේ ශක්තිමත් කරන මහා දෙවන්ත වැඩපිළිවෙල එක්කයි අපි මැතිවරණයකට එන්නේ කියන කාරණය ඔබ තමුන්නාසලා ගමට මතක් කරගන්න. අපි විශ්වාස කරනවා මේ රටේ ගොවියා රකින්න ඕනේ. එළවලු පිටින් ගනලා කන්න දෙන එක ලාභ වෙන්න පුළුවන්. කෘෂිකර්මාන්තේ වැට් එක ගහලා බදු වැඩි කළා. දේශීය නිෂ්පාදනයේ තියෙන නිෂ්පාදන පිරිවැය වැඩි කළා. ඒ වැඩි වෙන මිලත් එක්ක ඉන්දියාවේ පාකිස්තානයේ මිල සංසදරේ කළා එහෙන් ගෙන එක ලාභයි කියලා කියන එක ලේසි. මේ ගොවි අපි ආරක්ෂා කරන්න ඕනේ. දැන් තියෙන තෙල් වියදමට තෙල් ගහලා පොඩි බෝට්ටුවක් මුහුදට ගිහිල්ලා අල්ලන්ගෙන මාළු ටික විකුණලා තෙල්වල මිල කවර් කරගන්නත් බෑ. මේක තමයි ඇත්ත කතාව. ගමේ ආර්ථිකය ඉතාමත් අපහසුතාවකට දැවිලා තියෙනවා. එමුල අපි නැවත වතාවක් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ වගේ නැටි ග්‍රාමීය ආර්ථිකේ නම් වාලන්න ගමට බැහැලා ගමේ ආර්ථිකේ දියුණු කරන්න වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අනේ වැඩපිළිවෙල තමයි ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ සතුව තියෙන්නේ. අපි විශ්වාස කරන ගමේ ආර්ථිකය හදන්න ඕනේ. මම දැක්ක පහුගිය දවස්වල ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර මැතිතුමන් ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. මම සතුටු වෙනවා. මේ රටේ දැඩි ඉන්දියන් විරෝධයක් තිබිච්ච ජනතා විමුක්ති පෙරමුණ අද ඉන්දියන් රජයත් එක්ක සාකච්ඡා කරනවා. අපේ රටට ආපු බොහෝ ආයෝජන හරවල යව්වේ කට්ටිය. සම්පූර් බලාගාරයද හදලා තිබ්බනම් මහින්ද මහත්තයා වැඩ පටන් ගත්ත වෙලාව යහපාල ආණ්ඩුවට පස්සේ. ඒකේ රුසාවිගේ ජනතා විමුක්ති පෙරමුණේ. අද ගෝඨාභයගේ ආණ්ඩුවට විදුලිය කප්පාදු කරන්න වෙන්නේ නැහැ. මන්නාරමේ සුළං විදුලි බලාගාර ටික හදලා තිබ්බනම් එදා ආපු ඉන්දියන් ආයෝජන වලින් ගෝඨාභයට විදුලිය කපන්න වෙන්නේ නැහැ. වරායවල් දිනු කර නාපු වෙලාවල ඒවට විවේචනාත්මක ඒ සමාගම් වලට පෞද්ගලිකව බැනලා ඉන්දියාවට බැනපු අය ඒව නොකර හිටියනම් සමහර විට මීට වඩා වැඩි ආයෝජන ප්‍රමාණයක් අපේ ලංකාවට ඇවිල්ලා. ඒ නිසා මම හිතනවා එක පැත්තකින් හොඳයි එතුමාලා ඉන්දියාවට ගිහපු එක තුල ඉදිරි කාල සීමාවේ අපේ රටට විශාල ඉන්දියන් ආයෝජන ටිකක් එන්න පුළුවන්. මොකද දැන් එයාලගේ වෘත්ති සමිති වලට ඒකට විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙන්න බෑ. ඒ තුල අපි හිතනවා අඩුම ගානේ දැන් දෙපති දේශපාලන ප්‍රතිපත්තියක් වෙනවට ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කරන මේ දේශපාලන පක්ෂ කටයුතු කරයි කියලා. මොකද අපේ පක්ෂ ප්‍රතිපත්තිය පැහැදිලි. අපි පැහැදිලිවම මෙරටේ බදු බර අඩු කරන්න ඕනේ කියලා තමයි අපි ඉන්නවා. ගෝවියා දීවරය කම්කරු ආරක්ෂා කරන්න ඕනේ කියලා තමයි අපි ඉන්නවා. දේශීය ව්‍යවසායකය රකින්න ඕනේ කියලා තමයි අපි ඉන්නවා. විදේශ ආයුධ ලංකාවට ගේන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. රාජ්‍ය දේපොළ විකිණීමට අපි එරෙහි වෙනවා. අපි විරුද්ධයි. හැබැයි ඒවා කාර්යක්ෂම කරන්න ඒවයි ජනතාව සේවය වැඩි කරන්න ඒවයි ප්‍රතිලාභ ගමේ දරුවන්ට ලබා දෙන්න ආයෝජකයෝ ගෙන එන එකට අපි විරුද්ධ නැහැ. විනිවිද භාවයකින් යුතුව යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවනම් ඒකට අපි විරුද්ධ නැහැ. අපි හැමදාම හිටියේ ඒ ප්‍රතිපත්ති. අපි රට බෙදෙන දේශපාලන ප්‍රතිපත්ති වලට විරුද්ධයි. යම් විදියකට පාර්ලිමේන්තුවේ අලපනත් සම්මත වෙනවා මේ රටේ ඒකීයත්වයට බලපාන. ඒකට අපේ දේශපාලන පක්ෂය විරුද්ධයි. අපි කාලෙන් කාලයට එන රැල්ලට ට්‍රෙන්ඩ් එකට අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. මොකද අපි විශ්වාස කරනවා එන රැල්ලට යන්නේ වැල්ලෙන් ඒ රැල්ල පදින මිනිස්සුලායි ගොඩ එන්නේ වැල්ලෙන් කියන එක. එතන අපි අපේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරනවා. ඊට ඔබ අපේ පක්ෂේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ දසබල සේනාව ඔබ. ඔබ තමයි අපේ හයිය. ඔබ තමයි මේ පක්ෂේ දසබල සේනාව. ඔබ තමයි ගමට යන්නේ සජ්ජන රැළ හදන්න. අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ පක්ෂේ දසබල සේනාව විදියට ගමට ගිහිල්ලා
කමේ අපේ සජ්ජන රැළ ගොඩනගන වැඩපිළිවෙලට නායකත්වය දෙන්න කියන ගෞරවනීය ආදරණීය ඉල්ලීම අපි ඔබෙන් කරනවා. අපි ඊළඟ මැතිවරණය වෙනකොට අපි වගකීමකින් කියන්නේ. අපි ජයග්‍රහී කරන අපේක්ෂකයා සහ අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්ති තියෙන අපේක්ෂකයා සහ විශේෂයෙන්ම අපේ පාක්ෂිකයා රකින්න පුළුවන් අපේක්ෂකයෙක් අපි අපේ කඳ උරෙන් ඉදිරිපත් කරනවා කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් පතමි දෙවියන් සන්නපත් මේ පන්නේ.